නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්වතුනි විමුක්ති අරණ උදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට අන්තර්ජාලය මගින් පවත්වන පොහොය වැඩසටහනයි. දැන් පසුගිය පොහොය වැඩසටහන් ගණනාවක් අපි පවත්වුවා මේ ආකාරයට. මේ පින්වතුන්ට වෙනදා පුහුණු කරපු භාවනාවත් තමන්ගේ නිවෙස්වල ඉඳලා පුහුණු කරමින් ඒ වගේ මේ භාවනාවට භාවනා කරගෙන යනකොට ඇතිවන ප්‍රායෝගික ගැටලු විසඳන්න අද දවසේ අපි කාලයක් යොදාගෙන තිනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා මතක් කරලා තියෙනවා. ඒ වගේම පොහොය දවසේ තමන්ගේ සීල සමාධි ප්‍රඥා ආදී ශික්ෂා තුන දිනු කරගන්න අවශ්‍ය වෙන දහන් දැනුම ලබා දීම සඳහා මේ අනුශාසනා පවත්වාගෙන යනවා. එහිදී අපි මීට පොහොය දෙකකට පෙර ආරම්භ කරා ත්‍රිපිටකයේ තියෙන වටිනා සූත්‍රයක් චූල වේදල්ල සූත්‍රය. මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙන්නේ ප්‍රශ්නෝත්තර සංග්‍රහයක්. මේ පින්වතුන් දන්නවා ප්‍රශ්න අහන කෙනා කවුද, ඒ වගේම පිළිතුරු දෙන්නේ කවුද කියලා ඒවා පැහැදිලි කරලා දුන්නා. අපි චූල වේදල්ල සූත්‍රයේ අඩංගුවේ ප්‍රශ්න වර්ගීකරණය කරගෙන 11 වෙනි ප්‍රශ්නය දක්වා ගිය පෝය දවසේ සාකච්ඡා කරන්න යෙදුණා. අද 12 වෙනි ප්‍රශ්නය තමයි අපිට සාකච්ඡා කරගන්න සිදු වෙලා තියෙන්නේ. මේ පින්වතුන්ට නැවත කෙටියෙන් මතක් කරනවා නම් මේ විසාක සිටුතුමා අනාගාමි තත්ත්වයේ ඉන්න සිටුතුමා ඒ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේගෙන් තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ. ඒ ප්‍රශ්නවලින් මුල්ම ප්‍රශ්න පෙළ තියෙන්නේ සක්කාය කියන වචනේ අර්ථය අහන එකක්. සක්කාය කියන්නේ බුදුහාමුදුරු දේශනා කරන දුකට නමක් කියලා තමයි මේ පරියාය අනුව පැහැදිලි කරන්නේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ. ඊළඟට ඒ ප්‍රශ්න හතරක්ම එතකොට සක්කාය පිළිබඳව චතුරාර්ය සත්‍යය සම්බන්ධ කරලා මුල් ප්‍රශ්න හතර අහනවා. ඊළඟට පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය අතර වෙනසක් මේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ දැන් රහත් වෙලාද කියලා විසාක දන්නේ නැහැ. මේ මෙහෙණින් වහන්සේ පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය කියන එක වෙන් වශයෙන් දන්නවද කියලා බලන්න තමයි 5 වෙනි ප්‍රශ්නේ අහන්නේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ හා 8 වෙනි ප්‍රශ්නේ අන්තර්ගත වෙන්නේ සක්කාය දිට්ඨිය සම්බන්ධවයි. මෙහෙම අහලා දැන් 6-7 වගේ ප්‍රශ්න වෙලා 8 වෙනි ප්‍රශ්නය 9 වෙනි ප්‍රශ්නය වගේ වහන් බලාපොරොත්තු වෙන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්බන්ධවයි. ඒ වගේම අපි අවසානයේ ගිය පොයේදී සාකච්ඡා කරපු 11 වෙනි ප්‍රශ්නයේ තමයි මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංග 8 අවසාන අංගය සම්බන්ධව ප්‍රශ්න කරන එක. අවසාන අංගය සමාධිය. සම්මා සමාධිය කියන්නේ මොකක්ද? නිකම් අහන්නේ නැහැ. සමාධිය කියන්නේ මොකක්ද කියලා එක විදිහකට අහනවා. ඊට පස්සේ සමාධියේ නිමිත්ත මොකද්ද? බුදුහාමුදුරුවෝ බෙදෙන සමාධිය. මෙතන විපස්සනා සමාධිය ගැන අහන්නේ. එතකොට සමාධි නිමිත්ත, සමාධියට තියෙන පරිස්කාර, සමාධි භාවනාව මොකද්ද? මේ වගේ ප්‍රශ්න හතරක් අහනවා. මේ වටත් ඉතින්
විසාක බලාපොරොත්තු වෙන උත්තර ලැබෙනවා. නමුත් විසාකගේ සැකේ අහක් වෙන්නේ නැහැ. නෑ අහක් වෙන්නේ නැති හින්දාමයි මේ 12 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඊගාවට වෙනම ආරකින් ආකාරයකින් මේ ප්‍රශ්නවල නැවත අහන්න යනවා. දැන් මේ පිළිගත්තුන් දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ ධර්මයේ තියෙන එක එක පර්යාය වලින් ධර්මයේ විග්‍රහ කරනකොට ඒ පර්යායයට අනුගත වෙනවා. දැන් විසාක සිටුවරයාට උවමනාම තියෙන්නේ ධම්මදින්නා දැන් ආරියෂ්ටාංග මාර්ගයේ සමාධිය සම්මා සමාධිය පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක්. නැත්නම් දැනුවත් වෙලා තියෙන කෙනෙක් කියලා විසාක තීන්දු කරනවා අර 9 වෙනි නෙමෙයි 11 වෙනි ප්‍රශ්නේදී. නමුත් තවත් සැක තියෙන හින්දා මේ සම්මා සමාධියක් ලැබුණොත් කාට හරි, ඒ කියන්නේ සම්මා සමාධිය ලැබෙනවා කියන්නේ සම්මා දිට්ඨිය ඊගාව අරමුණ තුල හට ගන්නවා කියන එක. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. දැන් මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය හටගත්තට පස්සේ සෝවාන් වුණොත් මේ සෝවාන් වෙච්චි තැන පහළ වෙන දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය අන්තර්ගතයේ තමයි ආර්ය සත්‍ය 4. මේවා මම පැහැදිලි කරලා දීලා ඇති මුලින්. එතකොට මුලින්ම මේ චුල වේදල්ල සූත්‍රයේදී අහන ප්‍රශ්නයත් ආර්ය සත්‍ය 4 ගැනමයි ව්‍යංගාර්ථයෙන් අහන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨි ලාභියෙක්ද කියලා සම්මා දිට්ඨි ලාභියෙක්ද මේ ධම්ම දින්නා නැද්ද කියලා බලන්න තමයි ප්‍රශ්න අහන්න පටන් ගන්නෙ. නමුත් අර පාඩම් කරලා හරි ඉගෙනගෙන හරි මේවට උත්තර දෙන්න පුළුවන් හින්දා කාට හරි විසාක සැක හිතනවා මේවා මේ අවබෝධයෙන් කිව්වද ඉගෙනගෙන කියනවද කියන ගැටලුව විසාකට තියෙනවා. දැන් ඒ අනුව බලනකොට දැන් වෙනස්ම ස්වරූපයකින් වෙනස් පරියායකට මේ ප්‍රශ්නවල 12 වෙනි ප්‍රශ්නේ ඉඳලා අහක් වෙනවා. මෙච්චර වෙලා ආපු පරියාය තුල අන්තර්ගත වෙන්නේ සක්කාය කියන අන්තර්ගතයයි. එතකොට සක්කාය යටතේ සක්කාය කියන්නේ මොකද්ද? ඒ සක්කාය දිට්ඨිය ගැන එතනින් ගියාම සක්කාය දිට්ඨිය පවතින තැනයි නොපවතින තැනයි. ඒ කියන්නේ සක්කාය දිට්ඨියේ තියෙන ස්වરૂප මේවා අහක් කරලා සක්කාය දිට්ඨිය නැති තැනකට යන්න නම් යා සම්මා සමාධියේ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි කියන අර්ථයෙන් තමයි 11 වෙනි ප්‍රශ්නේ අහන්නේ. එතනින් මේ සක්කාය පැත්ත අහක් කරනවා. දැන් ඊට පස්සේ අහන ප්‍රශ්න ආරම්භ කරන්නේ වෙනත්ම පරියායකින් කියලා මම කිව්වා. මේ පරියාය තමයි සංස්කාර කියන එක. මේ සංස්කාර කියන එක ධර්මයේ විස්තර කරනවා. දැන් සංස්කාර කියන එකේ සංසාරය හැදෙන විදිහේ සංස්කාර හා සංසාරයක් නැති විට සංස්කාරවලට සිදුවෙන දේ ධර්මයේ පැහැදිලිව තියෙනවා. එක එක සූත්‍ර වලින් පැහැදිලි කරලා දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ. මේ සංස්කාර කියන එකේ තේරුම සංස්කාර කියන වචනේ ගත්තොත් පාලි වචනය. මේ පාලි වචනේ සිංහල වචනේ ගත්තොත් සකස් වීම. සකස් වීම කියවම ලෝකයේ අපි දකිනවා සකස් වීම තමයි හැම දෙයක්ම. ඒ කියන්නේ දැන් ස්වභාව ධර්මයේ තුලත් සකස් වීම තියෙනවා. නමුත් ඒවා සංස්කාර කියලා ධර්මයේ හඳුන්වන්නේ නැහැ. සකස් වීම කියන්නේ දැන් අහත වුණත් හැම වෙලෙම සකස් වෙනවා. වලාකුළු වෙනස් වෙනවා. වලාකුළු නැති වෙනවා. වලාකුළු ගමන් කරනවා. වැස්ස ඇති වෙනවා. තද ලෙස ඉහිරු පායනවා. ඒ වගේම අවුව වැටෙනවා, හුළඟ හමනවා, මේවා නැතිදී හැදෙනවා. මේවා තමයි සකස් වීම. හැබැයි මේ ස්වභාව ධර්මයේ සකස් වීම ධර්මානුකූලව සංස්කාර කියලා කියන්නේ. සංස්කාර කියන වචනේෙන්ද ධර්මානුකූලව ස්වභාව ධර්මයේ සකස් වීම අත්හැරියට පස්සේ බුදුහාමරගේ ධර්මයේ සංස්කාර කියලා කියන්නේ සත්පුජ්‍යල භාවයේ සකස් වීම. එහෙම නැත්නම් වෙනත් විදිහකට කියනවා නම් සංස්කාර කියන්නේ සංසාරයේ සැකසෙන ආකාරය. එහෙනම් සංස්කාර කියන එකක් තියෙන තැන තියෙන ලක්ෂණය තමයි
උපාදාන. ඒ කියන්නේ සංස්කාර කොහෙද තියෙන්නේ? එතන උපාදානයක් තියෙනවා. මේ වෙන පරියායක් කියන්නේ මම. එතකොට උපාදානකින් කරන්නේ මොකද්ද? සංස්කාරයෙන් නිර්මාණය වීම. උපාදානයක් නැති තැන සංස්කාර නැහැ. සංස්කාර සංසිඳෙනවා. සංසිඳෙනවා කියන්නේ ඒ ක්‍රියාවලිය ස්වභාව ධර්මයේ තියෙන ක්‍රියාවලියක් වගේ එකක් වෙනවා. මම කියවන්නේ දැන් ගඟක් ගලනවා. මේකත් හැම වෙලෙම වෙනස් වීමකින් සකස් වීමකින් සිදුවෙන දෙයක්. හැම මොහොතම වෙනස් වෙනවා. ඒ වගේම හුලං හමනවා. ගස් කොළන් වැවෙනවා. මේවා සකස් වීම. නමුත් ඒවා සංස්කාර නෙවෙයි. හේතුව මොකද්ද? සත්පුජ්‍යල භාවයක් හෝ උපාදාන වීමක් හෝ එතන නෑගෙහින්ද සංසාර නිර්මාණය. ඒවට අජීවී කියනවා අපි. එහෙනම් ජීවී ස්වરૂපය තුලයි මේ සංස්කාර කියන එක තියෙන්නේ. දැන් මම මේ ගැන්නුවේ මතක් කරේ සංස්කාර කියන එකේ අර්ථයයි. මොකද මේ අර්ථේ නැතුව තමන් හිතාගෙන ඉන්න ඕනම දෙයක් සංස්කාර කියලා ගත්තොත් මෙතන මේ විසාක සිටුවරයා අහන ප්‍රශ්නය වල අර්ථය එච්චර තේරෙන්නේ නැහැ. මේ ප්‍රශ්න වැලක් යන්නේ මේ සංස්කාර යටතේ ගැඹුරට මෙහාටම යනවා. සංස්කාර නැති තැනක් එහෙනම් නිවන. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල තියෙනවා සංකල්පනා. ඒ සංකල්පනාවලත් සංස්කාර ස්වરૂපයක් වෙන් තියෙන්න බෑ. සංසාරේ සකස් වෙන ස්වરૂපයක් තියෙන්න බෑ. සංසාර විමුක්තියක් තියෙන්න ඕන. දැන් මෙන්න මේක හරියට අවබෝධ කරගෙනද ධම්ම දෙන්නා නැද්ද කියලා පරීක්ෂාවට තමයි මේ 12 වෙනි ප්‍රශ්නේ ඉඳලා විසාක සිටුවරයා මේ ප්‍රශ්න ගොනු කරන්නේ. දැන් මේ පින්වතුන්ටත් එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැහැදිලි කරන මේ සංස්කාරවල ස්වરૂපය ගැන වටිනා දැනුම මේ ප්‍රශ්න දිහා බැලුවාම ප්‍රශ්න ගැන ඉගෙන ගත්තට පස්සේ සුතමේ ඥානයක් ලබා ගන්න පුළුවන්. ප්‍රායෝගික ඥාන ලබා ගන්න බෑ. ප්‍රත්‍යක්ෂ ඥාන ලබා ගන්න බෑ. මම කිව්වා ප්‍රත්‍යක්ෂ ඥාන මේ හැම එකක්ම තියෙන්නේ ශික්ෂා තුන පුහුණු වීමෙන්. සංස්කාර ගැන ඉගෙනගෙන සංස්කාර නැති කරන්න බෑ කාට. එකම සංස්කාර ගැන ඉගෙන ගන්නවා කියන්නේ තවත් අලුත් සංස්කාරයක් ඇති කිරීමමයි. දැන් ඒවා පිළිබඳව මේ විසාක සිටුවරයා කල්පනා කරන්නේ ධම්මදින්නත් එහෙම මේවා ඉගෙනගෙන මේ උත්තර දෙනවද නැද්ද කියන එක තමයි යාටත් විසඳ ගන්න බැරි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි දැන් බලමු ඒ විසාක සිටුවරයා අහන 12 වෙනි ප්‍රශ්නේ. මම මේකේ සිංහල අර්ථය කියනවා. ආර්යාවනි සංස්කාරයෝ කී දෙනෙක්ද? මේ ආර්යාවනි සංස්කාරයෝ කී දෙනෙක්ද කියලා වචනින් අහනවා, ගණනින් අහනවා, මුනිම්ම සරලව අහනවා. සංස්කාරයෝ කියන්නේ අමතක කරන්න එපා, මෙතන සංසාරයේ සකස් වීම. කී දෙනෙක්ද කියලා අහනවා. ඒතර කීයක් තියද කියලා මේ. ඒතර සංස්කාරය තුන් වර්ග තුනයි කියලා ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේ උත්තර දෙනවා. ඒ විතරක් නෙවෙයි, මං කිව්වා මේ උත්තරේ නිකන් දෙන්නේ නැහැ ධම්මදින්න මෙහෙණින් වහන්සේ. හැම වෙලේම සංස්කාර කීයද කියලා අහපම උත්තරේ තුන නම් තුනයි. සංස්කාර වර්ග තුනයි තියෙන ධර්මයේ. ඒ තුනයි කියලා ඒ තුන නම් කරනවා. කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර. මෙහෙම අහලා තියෙන කවුරු පාඩම් කරලා දිනන දන්නවා. සංස්කාර වර්ග තුනක් තියෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. හැබැයි මෙහෙම දැනගෙන පටලව ගන්න එපා. එන්න ඕනේ මේ ධර්මයේ වෙනත් පරියායකින් තියෙනවා සංස්කාර වර්ග තුනක්. ඔය විදිහට නෙමෙයි පැහැදිලි කරන්නේ. මේ පැහැදිලි කරන්නේ පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනින්ජාභි සංස්කාරයි. හැබැයි මේ දෙකම එකම දෙයක්. ඒ කියන්නේ සංස්කාර කියන එක සංසාරයේ සකස් වෙන ස්වરૂපයට කියන නම සකස් වීම. ඒ කියන්නේ පංචස්කන්ධ උපාදානයෙන් පහළ වෙන දේ තමයි සංස්කාර. උපාදානයක් නැති තැන සංස්කාර නැහැ.
එතකොට සංස්කාර පర్యాయ දෙකකින් ධර්මයේ පැහැදිලි කරනවා. එක පర్యాయයක් තමයි මේ ධම්මදින්නා පැහැදිලි කරන්නේ. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියේ. ඒ වගේම සමහර සූත්‍රවල තියෙනවා සංස්කාර තුන ඔහොම නෙවෙයි නම් කරලා තියෙන්නේ. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර හා ආනෙඤ්ඤාභි සංස්කාර කියලා. මේකත් මේ පුඤ්ඤාභි සංස්කාරත් අන්තර්ගත වෙනවා. පුඤ්ඤාභි සංස්කාර කියන්නේ ඒක කාමාවචර සත්වය තුල තියෙන සංස්කාර වර්ගයක්. කාමාවචර රූපාවචර ජන්න අරූපාවචර සත්වය ළඟ පුඤ්ඤාභි සංස්කාර නැහැ. ඒ වගේම අරූපාවචර සත්වය ළඟ අපුඤ්ඤාභි සංස්කාරත් නැහැ. ඒ වගේම රූපාවචර සත්වය ළඟ අපුඤ්ඤාභි සංස්කාර නැහැ, පුඤ්ඤාභි සංස්කාර තියෙනවා. ආනෙඤ්ඤාභි සංස්කාර කියන්නේ සංස්කාරකින් සංසාරයක් හදනවනේ. එතකොට කාමාවචර මට්ටමේ ඉන්න සතෙක්ගේ සංස්කාර හැදිල්ලකුත් නෙවෙයි, රූපාවචර මට්ටමේ ඉන්න සතෙක්ගේ සංස්කාර හැදිල්ල සංසාරය හැදීමක ආනෙඤ්ඤාභි කියලා හඳුන්වන්නේ නැහැ. ආනෙඤ්ඤාභි කියන්නේ අරූපාවචර මට්ටමේ මානසික තත්වයකදී හැදෙන සංස්කාරයට කියන නම. ඔන්න එක පරියාය. එතකොට දැන් මොකද මෙහෙම පැහැදිලි කරන්න ඕනේ? දැන් එක පැත්තක ඇහුවා, බණකට ඇහුවා මෙහෙම. එතකොට ඒක පැටලෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම පැටලෙන්නේ පැටලෝ ගන්නෙ පැටලෙන්නේ නැහැ කවටවත් ධර්මයේ. පැටලෝ ගන්නෙ කම්මැලියා. මොකද පැටලෝ ගන්නෙ කම්මැලියා? කම්මැලියට දිවක් තියෙනවා. දැන් ධර්මයේ වැටලෙන්නේ කම්මැලි කමකට. කම්මැලි ගතිය හින්දා ලැබෙන ඵලයක් ඒක. නැතුව මේ තමන්ගේ උසස් ගුණයකින් ලැබෙන ඵලයක් නෙවෙයි ඔක. වැටලෙන්නේ. තේරෙන්නේ නැති එක. කම්මැලි කමට ලැබෙන එක. ඒ කම්මැලියට දිවක් තියනවා කියන්නේ කම්මැලියා දැන් අද වහිනවා කියලා තමන්ට තියෙන වැඩේ කරන්නේ. අද පායනවා කියලා කරන්නේ. මේ කාලේ හොඳ නැහැ කියලා කරන්නේ. මේ දවස හොඳ නැහැ කියලා කරන්නේ. මොනවා හරි වෙන හේතුයක් දු කම්මැලි කරන්නේ. ඒ ඔය සතිපට්ඨාන භාවනාවටත් ඔන්න ඔය කම්මැලි කමට දිවස් තියෙනවා. ඒ දිවස් තියෙනවා කියන්නේ මෙහෙම කරවත් මෙහෙම වෙනවා කියලා එයා හදපු මතයක් තියෙනවා. දැන් කම්මැලියා හැම වෙලෙම මේ භාවනාවට එන කම්මැලියෝ ඒගොල්ලන්ට දිවස් පහළ වෙනවා. ඒ දිවස මොකක් කියලා දිතන්නේ මට තේරෙන්නේ නැහැ. අනේ මේ ධර්මයේ මට තේරෙන්නේ නැහැ. ඒක දිවස තේරෙන්නේ නැතිකම. ඒ දිවසෙන් ඒ කම්මැලිය මොකද්ද කරන්නේ? අර පුහුණු කරන්නේ. ඒක නිසා මේ හුඟක් අයට ලොකුවට බලපාන දේ තමයි කම්මැලිකම. කම්මැලියට දිවස් තියෙනවා. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ. එතකොට ආර සූත්‍රයේ මෙහෙම පෙන්නවා, මේ සූත්‍රයේ මෙහෙම පෙන්නවා. ඒක ගැළපෙන්නේ නැහැ. මට තුන් ගැළපීම තේරෙන්නේ. ආන්න දිවස පහළේ. ඒ අයට බුදුහාමුදුරන්ගේ නියම ශ්‍රාවකයෙක් වෙන්න බෑ. මොකද හේතුව මේ දේවල් හැම එකක්ම ඉස්සරහට යන්නේ. සංස්කාර නැති තැනකට යනවා නම් යන්නේ. උපාදාන නැති තැනකට යනවා නම් යන්නේ. සූත්‍රයක් ඉගෙනගෙනවත් සූත්‍රයේ තීරිලාවත් මොකකින්වත් නෙමෙයි. සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන වැඩි වීම. ඒතර කම්මැලියා අමාරු වැටෙන්නේ එහෙම තමයි. කම්මැලියට දිවස් පහල වෙන්නේ එහෙම තමයි. මේක තේරුම් නැති ඉඳලා පුහුණු වෙන්න කම්මැලි. තේරුණා නම් පුහුණු වෙනවා කියලා එයා කියනවා. දැන් මේ විදිහට රැවටෙන අය ගොඩක් ඉන්නවා. මේ ඊයේ පෙරේදාත් මට නෝන කෙනෙක් කතා කරලා කියනවා අනේ අපේ ඥාතිවරයෙකුට මේ පැටලැවිල්ලක් ඇවිදින්න. ඒ ඉතින් ඥාතිවරයාට පැටලැවිල්ලක් ඇවිදින්නලා ඒක පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් මං කිව්වා මේ පැහැදිලි කරලා දෙන්නම් කියලා. නමුත් මතක තියාගන්න මගේ පැහැදිලි කිරි ලෝක තමයි. ඒ ඥාතිවරයා අමු කම්මැලි. පුහුණුවෙන් ලබන්න ඕනේ දේ තර්කයෙන් ගන්න යන එක තමයි මේ දිවස.
හින්දා දැන් එයා අහගෙන ඉන්නවා නම් ගැටලුව ඉදිරිපත් කරන්න මොකක්ද හරි ওই සක්කාය දිට්ඨිය ප්‍රශ්නයක් තමයි ඒක ඉදිරිපත් කරන්න. එතකොට හවස සාකච්ඡා කරලා ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මොකද ගැටලුව තිබුණා කිව්වේ අර බිස්බෙන් දේශනාවලදී පැහැදිලි කරපු එකකුයි මේ මෙතන මේ චූල වේදාල සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන එකකුයි අතර ගැටලුවක් කියලා. එතකොට අර කම්මැලිකම ආවොත් ඒක දිවස වෙයි, පුහුණුව සාර්ථක වෙයි. ඒ පුහුණුවට සාර්ථක කරන්න උදව් වෙන අයටත් ඒ වලීම වැටි. මොකද කම්මැලි එක්ක පුහුණුවක් ගෙනියන්න බෑ. මේ ධර්මයේ ජෝඩු දාලා පුහුණු වෙන්න බෑ කාටවත්. මේ ශික්ෂා තුනෙන් සමාධි ශික්ෂාව ජෝඩුවක් එක්ක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රඥා ශික්ෂාව ජෝඩුවක් එක්ක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හින්දා අනික් අය ගොඩ ගන්න කියලා මහන්සි වෙන අයට ප්‍රශ්න ඇති වේවි. අනුන්ට උදව් කරන්න නමුත් හදන්න බැරි වෙයි. මොකද මේ ප්‍රඥා ශික්ෂාවයි නැත්නම් සමාධි ශික්ෂාවයි භාවනාවකින් ලැබෙන්නේ මේක ජෝඩුවකට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ජෝඩුවකට කරන්න පුළුවන් සීල ශික්ෂාව විතරයි. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන පැහැදිලි කිරීමක්. තනියෙන් තමයි මේ ඉස්සරහට පුහුණු යන්නේ. අනික් අය එක්ක තරහ වෙලා තනියෙන් යනවා නෙමෙයි. තමන්ගේ පුහුණුව තමන් යන්න. අනුන්ගේ ප්‍රශ්න විසඳන්න ගියොත් ඔය පුහුණු වෙන සාර්ථකව පුහුණු කරන ඔක්කොටම උනත් අනාගතයේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. මොකද මෙතන අනුන් හදන එකක් නැහැ. අනුන් හදන එකක් නැත්තේ තමන් හෝ අනුන් නිර්මාණය වුණේ උපාදානයි. පංචස්කන්ධ උපාදාන. පුහුණුව තියෙන්නේ උපාදානය නැති කරන්න මිසක් සමාජ සේවයට නෙමෙයි. සමාජ සේවාවක් කරන්න නෙමෙයි. ඉතින් මේවා අනාගතයට බලපාන හින්දා හැමෝම මතක තියාගෙන ඉන්න උදව් කරන්න සීමාවක් එක්ක කම්මැලියන්ට උදව් කරන්න ගිහින් අමාරු වෙටෙන්න ඉපා. පුහුණුවට විතරක් තැන දෙන එක යන්න පුළුවන් ගමනක් යන්න අනික කොච්චර ඥාති වුණත් අත්හැරලා දාන්න. නැත්නම් මේ සීල සමාධි ප්‍රඥාවල සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව ඉස්සරහට ගෙනියන්න බෑ. ඒක නිසා මෙන් දැන් මේ මෙතෙන්දී මම පැහැදිලි කරේ අර පරියාය දෙකම සංස්කාර වර්ග දෙකක් තියෙනවා. පැහැදිලි කරනවා පරියාය දෙකකින් කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර. ඒකම ඔය තුනම වෙනත් විදිහකට පැහැදිලි කරනවා පුඤ්ඤාමි සංස්කාර, අපුඤ්ඤාමි සංස්කාර, ආනෙන්ජාමි සංස්කාර කියලා. එතකොට පුඤ්ඤාමි සංස්කාර, අපුඤ්ඤාමි සංස්කාර තමයි කාම ලෝකයේ කාමාවචර සත්ත්වයන් ළඟ වැඩියෙන් තියෙන පුහුණු කරලා ගන්න ඕනේ කාමාවචර සත්ත්වයේ ආනෙන්ජාමි සංස්කාර. උපත්තියෙන් හිමිකම් ලැබෙනවා පුඤ්ඤාමි සංස්කාර ආ පුඤ්ඤාමි සංස්කාර වලට. පුඤ්ඤාමි කියන්නේ කුසල් පින්, අපුඤ්ඤාමි කියන්නේ අකුසල් නැත්නම් පව්. එතකොට පුඤ්ඤාමි සංස්කාර විදිහට තියෙන්න පුළුවන් කාය සංස්කාර, වචී සංස්කාර හෝ චිත්ත සංස්කාර කියන වර්ග තුනම. අපුඤ්ඤාමි සංස්කාර විදිහට තියෙන්න පුළුවන් කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර. දැන් තේරෙන්න ඕනේ එහෙනම් කාය සංස්කාර කියන්නේ කායික ක්‍රියා වලින් ඇති වෙන දෙයක්. දැන් මේ විසාක සිටුවරය යන්නේ කොහෙටද කියලා බලන්න මේ සංස්කාර ගැන අහන්න යන්නේ ඇයි? එයාගේ අනාගතයේ මේ ප්‍රශ්න වැලිය අවසාන වෙන්න ඕනේ. දැන් සංස්කාරයක් ඇති වෙන හේතුව බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා හේතුඵල ධර්ම. අවිද්‍යා පත්‍යා සංකාර එන සංස්කාර කියල දෙයක් පහළ වෙන්ඩ පත්ති වෙලා තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යා පත්‍යා සංකාර. එතකොට අවිද්‍යාව හේතුවෙන් මයි කාය සංස්කාර, වචී සංස්කාර හෝ චිත්ත සංස්කාර ඇතිවෙන්නේ. අවිද්‍යාව හේතුවෙන් මයි අවිද්‍යාව තියෙන තැනකමයි හේතුව කියන්නේ මෙතැන
අවිද්‍යාව අන්තර්ගතයෙන්මයි. අවිද්‍යාව නැති තැනක කාය සංස්කාර නැහැ, වචී සංස්කාර නැහැ, චිත්ත සංස්කාර නැහැ. ඒ වගේම අවිද්‍යාව නැති තැනක පුඤ්ඤාභි සංස්කාරත් නැහැ, අපුඤ්ඤාභි සංස්කාරත් නැහැ, ආනන්‍යාභි සංස්කාරත් නැහැ. මේ සංස්කාර නැති තැනක ස්වභාවික ක්‍රියාවක් හා සමාන වෙනවා. එතකොට දැන් ඉන්නේ වගේ ගැඹුරක් එතන තියෙනවා. දැන් මේ සංස්කාර ගැන තමයි මේ පැහැදිලි කරේ. මොකද මේ දැන් දීසක් අහනවානේ ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේගෙන් සංස්කාර කීයද කියලා අහනවා. උත්තරේ දෙනවා සංස්කාර වර්ග තුනයි. ඒ තුන නම් කරනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. එතකොට එතනින් දැන් සීමා වෙන්න ඒක එහෙම නම් කරන්න කාටවත් පුළුවන්. දැන් පොඩි ළමයෙකුට වුණා දහම් පාසල් ගියත් සංස්කාර, කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා සංස්කාර වර්ග තුනක් තියෙනවා කියලා කියන්න පුළුවන්, ලියන්න පුළුවන්, ලකුණු හම්බෙනවා. නමුත් මොකක් හරි පළක් නැහැ. ලකුණු දෙන උගන්නන කෙනාට පළකුත් නැහැ. ගුරුවරයාට ඉගෙන ගත්ත ළමයාට පළකුත් නැහැ. මොකද එයා ප්‍රායෝගිකව තමන් තුළ සිදුවෙන ක්‍රියාදාමයක් මේක කියලා දන්නේ නැහැ. තමා තුළින් සංසාරය හදන ක්‍රමයක් මේක කියලා දන්නේ නැහැ. එයා දන්නේ මේ ළමයේ දන්නේ මේක පාඩම් කරන විභාගේ පාස් වෙනවා. ගුරුවරයා දන්නේ මේවා දන්නේ කෙනා උගතේ හොඳ ළමයේ, නොදන්නේ කෙනා නරක ළමයි. එතකොට ගුරුවරයාගේ තීන්දුවත් මේ සංස්කාර වලින් එකක්මයි, චිත්ත සංස්කාරය. මේ ළමයා හොඳ ළමයේ කියන සංස්කාරය, මේක සංස්කාරය සකස් වීම. ඒකත් චිත්ත සංස්කාරය. මේ ළමයා නරකයි කියලා එක, අදක්ෂයි කියලා තීන්දු කරපු එක සංස්කාරය හදනය, චිත්ත සංස්කාරය. ඒකින් නොවැන් ඒ දේවල් වලින් අධ්‍යාපනයෙන් හෝ ඒවෑන් නෙමෙයි බුදුහාමුදුරුවෝ ඉස්සරහට ගෙනියන්නේ පුහුණුවෙන්. දැන් මෙතෙන්දී මේ දෙවැනි ප්‍රශ්නය, කියන්නේ 12 වෙනි ප්‍රශ්නයට පස්සේ තියෙන 13 වෙනි ප්‍රශ්නය, ඒකෙදී අහනවා දැන් මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා සංස්කාර වර්ග තුන ඒ එක පරියායකින් පැහැදිලි කරානේ ධම්මදින්න රහත් මෙහෙණින් වහන්සේ. විසාකා සිටුවරේ අහනවා කාය සංස්කාර කියන්නේ මොනවද, කවරෙද්ද කාය සංස්කාර කියන්නේ මොනවද කියලා අහනවා, වචී සංස්කාර මොනවද කියලා අහනවා, චිත්ත සංස්කාර කියන්නේ මොනවටද කියලා අහනවා. දැන් සංස්කාර කිව්වේ පළියට මේක කියන්න බෑනේ, ඊට වැඩිය මේක පැහැදිලි කරන්න කියලායි කියන්නේ. දැන් ධම්මදින්නා පැහැදිලි කරනවා විසාක කාය සංස්කාර කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, ආස්වාස පාස්වාසයට. ආස්වාස පාස්වාසය කියන්නේ කාය සංස්කාරය. ඔන්න දැන් පැටලෙවි. වචී සංස්කාර කියන්නේ විතක්ක විචාරයි. දැන් ආස්වාස පාස්වාසය කියන්නේ ධම්මයක් නෙමෙයි, කායික ක්‍රියාවලිය. කාය සංස්කාර එතකොට කායික ක්‍රියාවලිය විදිහටයි පෙන්වන්නේ. විතක්ක විචාර කියන්නේ වචී සංස්කාර. ඒක විතක්ක විචාර ධම්ම, සිත තුළ හටගන්න ධම්ම, චෛතසික ස්වરૂපය. ඒ වගේම ඊගාට දැන් කාය සංස්කාර කියන්නේ ආස්වාස පාස්වාසයට කියනවා, වචී සංස්කාර කියන්නේ විතක්ක විචාර කියන චෛතසික ස්වરૂප දෙකට කියනවා, චිත්ත සංස්කාර කියන්නේ වේදනා සංඥා, සංඥා වේදනා. මේ සංඥා වේදනා කියන්නේ සිත තුළ හටගන්නේ ධම්ම දෙකක්, චෛතසික ස්වરૂප දෙකක්. දැන් බලන්න, දැන් කාය සංස්කාර, වචී සංස්කාර හා චිත්ත සංස්කාර කියලා අවිද්‍යාවෙන් පහළ වෙන සංස්කාර වර්ග තුනක් ධර්මයේ පැහැදිලි කරනවා. ඒ සංස්කාර වර්ගයේ ඊටික දිහා බැලුවම දැන් කාය සංස්කාර කියන්නේ ධර්මානුකූලව පැහැදිලි කරනවා. හැම සූත්‍රයකම තියෙන්නේ මෙහෙමයි, කාය සංස්කාර කියන්නේ ආස්වාස පාස්වාසයි, වචී සංස්කාර
විතක්ක විචාරයි. චිත්ත සංස්කාර සංඥා වේදනා වේදනා සංඥා නැත්නම් මේවා චෛතසික ස්වරූපයක්. දැන් එතකොට සංස්කාර සංසිඳෙනවා කියන්නේ සංසිඳෙනවා කියන්නේ සංස්කාරයේ ස්වභාවික සංසිද්ධියක් බවට පරිවර්තනය වෙනවා. සංස්කාරයක් දැන් සංස්කාරයේ කාය සංස්කාරයේ වෙන්න නම් ඒ සංස්කාරය තුළින් සංසාරයක් නිර්මාණය වෙන්න ඕන. සංසාරයක් අලුතෙන් නිර්මාණය කරනවා, සකස් කරනවා කාය සංස්කාරවල. ඒ වගේම වචී සංස්කාරවලුත් එහෙමයි. චිත්ත සංස්කාරවලුත් එහෙමයි. සංසාරය සකස් වෙන්නේ නැතුවත් මේව හැසිරෙන්න පුළුවන්. එතකොට ඒක ස්වභාවික සංසිද්ධියක් වගේ. දැන් බලන්න මේ ආස්වාස දැන් ආස්වාස පාස්වාසයේ කාය සංස්කාරයක් කියලා පැහැදිලි කරනවා. විසාක සිටුවරය එතනින් අත්තරින්නේ නැහැ. දමදින්නා දැනුවත් වෙලාද මේක? ඊට එහා දැනුමක් මෙයාට තියද? සැබෑ ලෙස මේ සංස්කාර ගැන හඳුනගෙනද? සංස්කාර ගැන හඳුනගත්තේ නැත්නම් හරියට අවිද්‍යාව තියෙන තැන සංස්කාර තියෙන්නේ. එතකොට විද්‍යාව පහළ වෙච්ච තැනක සංස්කාර නැහැනේ. සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාව පහළ වෙච්ච තැනක්නේ. විද්‍යාව උදපාදි, ආලෝක උදපාදි කියලා නිදේශනා කරන්නේ. එහෙනම් අවිද්‍යාව අහක් වෙච්ච තැනක සංස්කාර තියෙන්න බෑනේ. ධම්මදින්නා අවිද්‍යාව අහක් කරපු තැනක හරහා ගියා නම් අවිද්‍යාව නැති තැනක් අවබෝධ කරගෙන තියෙනවනම් අවිද්‍යාව නැති තැනක් ලබාගෙන තියෙනවනම් සංස්කාර ගැන යාට පරිණත දැනුමක් තියෙන්න ඕනේ කියන විශ්වාසයෙන් තමයි මේ ප්‍රශ්න වැල මෙහිම විසාක සිටුවරයා නිර්මාණය කරලා අහන්නේ. දැන් ඊගාට අහනවා මේ සංස්කාර ගැනම දැන් මුලින්ම ඇහුවානේ සංස්කාර වර්ග කීයද? ඒවා තුනයි කිව්වා. ඒවා නම් කරා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා 11 වෙනි ප්‍රශ්නේදී. 12 වෙනි ප්‍රශ්නෙකින් අහනවා විසාක සිටුවරයා කාය සංස්කාර මොනවද? මොන වගේ දෙයක්ද? නැත්නම් කාය සංස්කාර කියන්නේ මොන වගේ එකක්ද? වචී සංස්කාර කියන්නේ මොන වගේ දෙයක්ද? එහෙම අහපුවම මේ උත්තරේ දෙන්නේ කාය සංස්කාර කියන්නේ ආස්වාස පාස්වාසයයි, වචී සංස්කාර කියන්නේ විතක්ක විචාරයි, චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා දෙකයි. මේ උත්තරේ ලැබුණට පස්සේ විසාක ඊගා ප්‍රශ්නෙන් අහනවා, ඇයි ආස්වාස පාස්වාසයට කාය සංස්කාර කියන්නේ කියලා. ඒක තමයි 14 වෙනි ප්‍රශ්නය. ඒ වගේම විතක්ක විචාරවලට වචී සංස්කාර කියන්නේ ඇයි කියලා. මම මේ කෙටියෙන් සරල අදහසයි දෙන්නේ. ඒ වගේම සංඥා වේදනාවලට චිත්ත සංස්කාර කියන්නේ ඇයි කියලා අහනවා. බලන්න මේක ගැඹුරු. දැන් නම් කරලා බේරෙන්න විභාගේ පාස් වෙලා බේරෙන්න බෑ මෙතෙන්. මොකද තව ඉහා දැනුමක් තියෙනවා, ප්‍රායෝගික දැනුමක් තියෙනවා. දැන් කාය සංස්කාර කියන්නේ ඇත්තටම දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ පුඤ්ඤාමි සංස්කාර, අපුඤ්ඤාමි සංස්කාර, ආනිඤ්ඤාමි සංස්කාර කියලා වර්ග තුනක් වෙන පරියායකින් බෙදෙනවා කියලා. ඒ කියන්නේ මොනවද? කුසල් අකුසල් හා කුසල් අකුසල් වලට ගන්න බැරි දෙයක් විදිහට සලකන නරක දෙයක් නෙවෙයි. ආනිඤ්ඤාමි සංස්කාර කියන්නේ අරූපාවචන මට්ටමේ කුසලයකට කියන නම. මේක අකුසලයක් නෑ, අරූපාවචන. එතකොට දැන් මේ හැමෝම දන්න කතාවක් තමයි අකුසල් 10ක් හා කුසල් 10ක් අපි මේ හැමතැනදීම ගන්නලා තියෙනවා මේ භාවනාවට මේ ගැන දැනුවත් වෙන්න කියලා දීලා තියෙනවා හැමෝටම. ඒ අකුසල් 10 හා කුසල් 10 කායික අකුසල් 3කුත් වාචික අකුසල් 4කුත් ඒ වගේම කායික කුසල් 3කුත් වාචික කුසල්
හතරකුත් වශයෙන් මේ කායික ක්‍රියා හා වාචික ක්‍රියා කුසල කුසල වලට බෙදෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කායික කුසලයක් කරන්නත් කායික අකුසලයක් කරන්නත් බැරි අවස්ථාව මොකද්ද? මොනවද අත්‍යවශ්‍ය? දැන් කායෙන් කුසලයක් කරන්න පුළුවන් දැන් අපි හිතමු දැන් සෝපාක වගේ අය. එහෙම නැත්නම් අපි මට්ට කුණ්ඩලී වගේ අය. අවසාන නිවන් දකින්න උදව් වුණේ කායික කුසලයක්. ඒ වගේම දිවි ලෝකෙ උපදින්න උදව් වුණේ කායික කුසලයක්. මොකද්ද කුසලය? අර බුදුහාමුදුරුවෝ එයාගේ එළියට දාපු මාලිගාවේ ඉස්සරහෙන් වඩිනකොට අර බිත්තියට වදින ඡායාව දැකලා වන්දනා කිරීම. සැබවින්ම බුදුහාමුදුරුවෝ පේන විදිහට අඩු ගාන හැරෙන්නවත් බෑ පාර පැත්තට. එයා හැරිලා හිටියේ අර ගෙයි දොරකඩ එයාගේ ගේ පැත්තටම. අර ගේ පැත්තට හැරිලා ඉන්න වෙලාවේ පාරේ වඩින බුදුහාමුදුරුවන්ගේ සිවුරේ පාට අර තමන්ගේ නිවසේ බිත්තිය තුළ ඡායාවක් වගේ වැටිලා ඒක දැකලා තමයි යා වන්දනා කරන්නේ. එතකොට මේ වන්දනාව කාය සංස්කාරයක්. දැන් දානමාන ආදී පින්කම් කරනකොට අවතාවච්චරණ්ඩ හුඟක් උදව් වෙන්නේ කාය සංස්කාර. ඒ වගේම ගාථා කියනවා පිරිත් කියනවා වගේ ඒවා පුඤ්ඤාමි සංස්කාර ගණී වැටෙන වචී සංස්කාර. ඔක ඉතින් බෞද්ධයන්ට එහෙමයි අනිකාගම භජන් කියන ඒවත් පුඤ්ඤාමි සංස්කාර ගණේට වැටෙන වචී සංස්කාර. එහෙමනම් දැන් මෙතන මේ කාය සංස්කාර කියන්නේ එතකොට කායික ක්‍රියා ටිකකින් ඇති වෙන දෙයක්. ඒක අකුසලයක් වෙන්න පුළුවන්. සතුන් මරන්න එකත් කාය සංස්කාරය යටතේ වැටෙනවා. හොරකම් කරන්න කාය සංස්කාර. කාමී වර්ධව හැසිරෙනවා කාය සංස්කාර තියෙනවා. එහෙනම් මේ කායික කුසල් හෝ කායික අකුසල් පවත්තන්න පැවැත්වීමෙන් හදන සංසාර ස්වરૂපය තමයි මේ කාය සංස්කාර කියන්නේ. එහෙනම් මොකටද මේ ධර්මයේදී ආස්වාස පාස්වාස කියන එක කාය සංස්කාර කියලා නම් කරලා තියෙන්නේ? ඒකත් නැවත හිතන්න. කාට හරි වන්දනාමාන කරලා කායික කුසලයක් කරන්නත් කායික අකුසලයක් කරන්නත් අත්‍යවශ්‍ය සාධකේ මොකද්ද? පණ තියෙන්න ඕනේ. මෙරිකි මිනිසුකට කායික කුසල් කරන්නත් බෑ, වාචික කුසල් කරන්නත් බෑ. සිරුර පරිසරයට අනුව ලෝක ස්වභාවයට අනුව වෙනස් වීම වලට එනවා. පණුව ගන්නවම කුණු වෙලා යනවා. ඒකත් වෙනසන්නේ. නමුත් එතන කාය සංස්කාරනේ. එහෙනම් කාය සංස්කාරයක් පවතින අවම ලාංසුව මේ ටික නැත්නම් කාය සංස්කාර නැහැ. මොකද්ද? හුස්ම වැටෙන්නේ නැත්නම්. ඒක නිසා මේ සියලුම කාය සංස්කාර සිදු කරන්න උදව් වෙලා තියෙන භෞතික සාධකයේ ගත්තොත් මේක භෞතික සාධකයක්. ඒ කියන්නේ නාම ධර්මයක් නෙවෙයි, සිතක හටගන්න එකක් නෙවෙයි මේක. භෞතික සාධකයක්. ආස්වාස පාස්වාසය. එහෙනම් කායික ක්‍රියාවලියක් තිබිලා ඒ කායික ක්‍රියාව පුඤ්ඤාභි සංස්කාරක් වෙන්නේ නැතුව අපුඤ්ඤාභි සංස්කාරක් වෙන්නේ නැත්නම් ආනෙන්ජ සංකාර කියලා ජයතියක් කායික කයෙන් ඇති වෙන්න කියලා පැහැදිලි වෙන්නේ නැහැ. එතකොට කායික ක්‍රියාවක් තිබිලා ඒක පුඤ්ඤාභි සංස්කාරක් වෙන්නේ නැත්නම් අපුඤ්ඤාභි සංස්කාරක් වෙන්නේ නැත්නම් ආන් එතන කාය සංස්කාර සංසිඳිතන. දැන් මේක අර උපාසක උපාසිකාව ධර්මයේ ගැන තියෙන්නේ අර ශාස්ත්‍රීය දැනුමක් නේ. කාය සංස්කාර සංසිඳෙනවා. සංසිඳෙනවට පාලියෙන් කියන්නේ පස්සම්බයං ගුණයට එනවා. දැන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ වුණත්
ආනාපාන සති සූත්‍ර හැම එකම පවා පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ දීගං වා අස සන්තෝ දීගං වා පස්ස සන්තෝ අස සාමි අජානාති ආදි වශයෙන් පස්සම්බයන් කාය සංකාරං අස සිස්සාමීති සික්කති පුහුණු වෙන්න කියනවා පස්සම්බයන් කාය සංකාර. ඒතර කාය සංස්කාර සංසිඳෙනවා. මේක හොඳට දැන් හරි ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් ලැබලා පස්සම්බයන් කියන්නේ සංසිඳෙනවා. කාය සංස්කාර කියන්නේ ආස්වාස පාස්වාස ආස්වාස පාස්වාස නවතිනවා. නවත්තන්න පුළුවන් කියලා මතකයකුත් තියෙනවා. මනුස්සේ මේ ආස්වාස පාස්වාසයේ කියන්නේ තිරිසන් සත්තුන්ටයි මනුස්සයන්ටයි. ආස්වාස පාස්වාසයේ කියන්නේ දේ අවශ්‍ය වෙන්නේ සංසාරයන් නිර්මාණය කරන්න ජීවත් වෙන්න දෙතිස් කුණ පොලින් හැදිච්ච ශරීරයක් තියෙන සතෙකුට විතරයි. දෙවියන්ට හුස්ම ගන්න උවමනාවක් නැහැ. බ්‍රහ්මයන්ට හුස්ම ගන්න උවමනාවක් නැහැ. පෙරේතයන්ට හුස්ම ගන්න උවමනාවක් නැහැ. මොකද හේතුව දෙතිස් කුණ පොල නැහැ ඒක. එහෙනම් කාය සංස්කාර සංසිඳනවා කියන්නේ හුස්ම ගන්න එක නවතිනවා නෙමෙයි. හුස්ම ගන්න එක නවතිනවා නෙමෙයි. ශාරීරියෙන් කායික ක්‍රියාවලියෙන් සංසාරයක් හදන එක නවතිනවාට කියන ධර්මානුකූලව නම. හුස්ම ගන්න එක නැවතුන කෙනා මරණයටපත් වෙනවා. කියන්නේ මිනිස්සෙන් නම් හුස්ම ගන්න නැතුව ජීවත් වෙනවා නම් මැරෙන්න ඕනියක්. ඒකින්ද ඒ වගේ ඒවත් ඔය දැන් උපාසක උපාසිකාව කියනවා. ඉතින් ප්‍රශ්න වලටත් කියනවා මගේ හුස්ම ගන්න එක තීරෙන්නේ නැහැ. තීරෙන්නේ නැහැ කියන හුස්ම ගන්න නැහැ කියන එක නෙමෙයි. ඒකින්ද ඒ වගේ බොරු දේවල් වලට අහු වෙන්නේ නැතුව යන්න ඕනේ. එතකොට ඒ වගේ දෙයක්ද මේ ධම්මදින්නා කරගෙන තියෙන්නේ කියලා බලන්න වෙන්න ඕනේ විසාගතිතෝරය මෙහෙම ප්‍රශ්න අහන්නේ. මොකද වර්තමානයත් එහෙම කරගන්නවා නම් එදත් එහෙම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මෙතෙන්දී පැහැදිලි කරනවා එතකොට කාය සංස්කාර කියන්නේ වෙන දෙයක් නෙවෙයි ආස්වාස පාස්වාසයයි. එතකොට ආස්වාස පාස්වාස කාය සංස්කාර වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේදී උත්තර දෙනවා මේ කායික ක්‍රියාවලියක්. ඒ කියන්නේ කයෙන් කරන කුසලයක් හෝ අකුසලයක් හෝ ඕනම ක්‍රියාවලියක් සිදු කරන්න අත්‍යවශ්‍ය සාධකය අවම ලංසුව හුස්ම වැටීමයි. මේක නැති තැන කායික ක්‍රියාවලියක් නැහැ. එහෙමනම් ඒක කියලා පැහැදිලි කරනවා. මේ කය තුලින්ම හටගත්ත දෙයක්. කයේ ක්‍රියාකාර සක්‍රීය භාවයේ තියෙන්නේ ආස්වාස පාස්වාසයේ මතයි. දැන් මේ පින්වතුන්ට මේ ඉඳගෙන බණහන එකක් බණහන එක තුල තියෙනවා චිත්ත සංස්කාර වැඩියෙන් කාය සංස්කාරක් තියෙනවා. බණහන කොට හරියට බණහන කෙනෙක්ගේ නෑ වචී සංස්කාර. කතාවක් නෑ. නිසද්දතාවයෙන් තමයි ඒ දේ වෙන්නේ. දැන් සක්මන් භාවනාවේදී ආරම්භයේදී හැබැලුවා වචී සංස්කාර නෑ. ඔය කතා කර කර කතාවක් වචන කතා කිරීමක් තියෙනවනේ වචී සංස්කාර තියෙනවනම්. හැබැයි වචී සංස්කාර නැති වුණාට ඒ ටික රැකලා මිසක් වචී සංස්කාර ඇති කරන උප්පත්තිය නැති කරගෙන නෑ. උප්පත්තිය මොකද්ද? වචනයක් බිහිවෙන්න අත්‍යවශ්‍ය සාධක දෙක සංකල්පනාවල ඇතිවෙන විතක්ක විචාර. දැන් මේක ඇති වෙන්නේ කොහොමද? දැන් කෙනෙකුට ගහක් දකිනවා. ඇහැට පේන්නේ. ගහ පේන අරමුණ තුල ඇති වෙන දිට්ඨියේ ඇති වෙන දිට්ඨියින් ඇති වෙන සංකල්පනාවල පහළ වෙන එකක් තමයි විතක්ක විචාර. මොනවා ගැන විතක්කද? විතක්ක කියන්නේ ඒ ගහ ගැන විවිධ තීන්දු తీරන තමන්ගේ දැනුම. විචාර කියන්නේ එහෙම එකක්. එතකොට ඒ ගහ ගැන සංකල්පන ඇති වෙනවා. ඒ සංකල්පනවල මූලයේ ඒ ගහ මොකද්ද කියලා කියන්න පුළුවන් නම් ඒ ගහ ගැන වචන පහළ වෙනවා නම් ඒ වචන පහළ වුණේ අර ගහ ගැන ඇති වෙච්ච විතක් විචාරින් තමයි. එහෙනම් වචනයක් කොහෙද පහළ වෙන්නේ? ඒ වචනේ පහළ වෙන්න අත්‍යවශ්‍ය කාරණකේ තමයි විතක් විචාර. මිනිහගේ හඬක් කොහෙද එන්නේ? ඒ හඬ
නිර්මාණය වෙච්චී මනෝභාවයේ තමයි විතක්ක විචාර. එතකොට විතකේ හඬ කොක් කණ්ඩරන දිනාවක් වෙන්න පුළුවන්. විතක මරණය සම්බන්ධ වෙන මරණ ලතෝනියක් වෙන්න පුළුවන්. එතකොට කොක්කන්නල හිනාව බිහි කරත් තක්ක විචාර ලතෝනිය බිහි කරන්නේ තක්ක විචාර. එතකොට සිංහල භාෂාවේ වචන බිහි කරන්නේ තක්ක විචාර. විතක්ක විචාර නැති තැන වචන නැහැ. විතක්ක විචාර නැති තැන කතාවක් නැහැ. හඬක් නැහැ. විතක්ක විචාර නැති තැන හඬක් තියෙනවා නම් ඒ හඬත් ඔය වාහනවල තියෙන හෝන් එක හඬ වගේ සීනුවක හඬ වගේ තවත් ස්වභාවික සංසිද්ධිය. ඒක මතක තියාගන්න ඕනේ. එතකොට විතක්ක විචාර කියන්නේ මොකද කියලා අහනවනේ. විතක්ක විචාර කියන්නේ ඇයි වචී සංස්කාරවලට. එතකොට මේ සංස්කාරය හදන්න වචනයක් බිහි වෙනවද? කුසල් වචනයක් වෙන්න පුළුවන්, අකුසල් වචනයක් වෙන්න පුළුවන්. ඒකට මුල් වෙලා තියෙන මූල සාධක දෙක තමයි විතක්ක විචාර කියන මනෝභාවයන් දෙක. දැන් මේ පින්වතුන්ට මේ වෙලාව ගත්තොත් වචී සංස්කාර නැතුවනේ වචී විතක්ක විචාර තියෙනවා. ඒවා වචනයක් බවට හැරෙන්න දෙන්නේ නැතුව රැකගෙන ඉන්නවා. මේ කරනවා. මේ බණ අහනකොට විතක්ක විචාර නැති වෙලා නෙවෙයි. ඒක රකින්න පුළුවන් කතා නොකර ඉන්නවා. අර සංකල්පනාවල විතක්ක විචාර එනවා. අනේ මේක අහන්න ඕනේ. ওই විදිහටද තියෙන්නේ, මේ විදිහටද? ඔයවා ඉන්නේ මොනවද හිතට සංකල්පනා විදිහට? අපි නම් අහලා තියෙන්නේ මේ ආකාරයටයි. අහවලා කිව්වේ මේකයි, අර චැනල් එකේ බණට කිව්වේ මේකයි. ඔය බණ අහනකොට එනවා නේද අමුතු සංකල්පනා. ඔය සංකල්පනාවල තියෙන්නේ වචන බිහි කිරීමට ශක්තිය තියෙන විතක්ක විචාර තමයි ගොඩක්. දැන් විතක්ක විචාර කියන එක එතකොට අපි වචනේ රැක්කේ පමණින් විතක්ක විචාර රැකිලා නැහැ. වචී සංස්කාර කියන්නේ එතකොට විතක්ක විචාර කියලා කියන්නේ ඇයි කියන එක ඉගෙන ගන්න. කතා නොකර හිටියට වචී සංස්කාර නැති වෙලා නෙමෙයි විතක්ක විචාර තියෙන තාක් කල් ඒක සක්‍රීයයි. කතා නොකර ඉන්න බයටත් ඉන්නවා. දැන් කෑ ගහන්න බයේ ඉන්නවා ලොකු සතෙක් පන්නගෙන ආව. ඒ කෑ ගැහුවා ඒ සතා දකි කියලා. ඒ රකින්න පුළුවන්. දැන් හැබැයි එහෙම බයකට කරන දෙයක් නෙමෙයි, සීලයකට කරන දෙයක්. බුදුහාමුදුරුවෝ පෙන්නපු ශික්ෂාවකින් ද මේ පින්වතුන් සිදු කරන දෙයක් තමයි මෙතෙන්දි මේ කට වහගෙන ඉන්නේ. වචන කතා නොකරගෙන ඉන්නේ ධර්මයට කරන ගෞරවයක් විදිහට. දැන් චිත්ත සංස්කාර කියන්නේ මොනවද කියලා අහනවානේ. නේ. ඒකට උත්තරේ සංඥා වේදනා. එහෙනම් මේ ඕනම සිතෙන් ඇතිවෙන කුසලයක් හෝ අකුසලයක් හෝ. එතකොට සිතෙන් ඇතිවෙන කුසල් ගත්තොත් අකුසල් ගත්තොත් ඒ වගේම චිත්ත සංස්කාරයක් විදිහටමයි හැම විටම තියෙන්නේ ආනිජ්ජම සංස්කාරය. අරූපාවචන මානසික තත්ත්වයක් තියෙන්නේ චිත්ත සංස්කාර විදිහටමයි. කාමාවචර ස්වරූපයේ තියෙන කාමාවචර කුසලයක් සමහර ඒවා කායික කුසල් හෝ වාචික කුසල් නෙමෙයි, මනසෙන් ඇතිවෙන චිත්ත සංස්කාර ගණයට ඇතිවෙන මානසික කුසල්. ඒ වගේම කාමාවචර මට්ටමේ තියෙන අකුසල් ගත්තත් ওই විදිහමයි. මොකද රූපාවචරෝ අරූපාවචර මට්ටමක අකුසල් නැහැ. අකුසල් 10 නැහැ යටපත් වෙලා. දැන් මේ පින්වතුන්ට මේ වෙලාව ගත්තොත් වැඩියෙන් ඇති වෙන්නේ වචී සංස්කාරත් නෙමෙයි, කාය සංස්කාරත් නෙමෙයි, චිත්ත සංස්කාරයි. එහෙනම් බණ අහනකොට වැඩියෙන් ඇති වෙන්නේ චිත්ත සංස්කාරයි. හැබැයි ශ්‍රද්ධාව ගෞරවයේ තියෙනවා නම් ඒ ප්‍රමාණය අනුව එයාගේ ඒ ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව අනුව ගෞරවය අනුව ලැබෙන චිත්ත සංස්කාර ගන්න වැඩි වෙනවා. ඒවා පුඤ්ඤාමි සංස්කාරයි.
හැබැයි ඔය බනහන පැයක් බනහනකොට පැය තුලම ඇතිවන සියලුම චිත්ත සංස්කාර පුඤ්ඤාව සංස්කාර නෙවෙයි අපුඤ්ඤාව සංස්කාරත් තියෙනවා. ඒක නවත්තන්න පුළුවන් කෙනෙක් නෑ. දුර්වලතාවයක් බණ නැවැත්තුවාට පස්සේ ඇතිවන අපුඤ්ඤාවි සංස්කාර ප්‍රමාණයට වැඩි අඩු වෙන්න පුළුවන් බණ අහන වෙලාවෙ. එච්චරයි වෙනස. මේවට සීමා දාන්න බෑ. තමන්ගේ පරණ චර්යාවක එළියට පනිනවා. එතකොට චිත්ත සංස්කාර කියන එකේ තුලාන්තර ගතිය මොකද්ද? හැම විටම මනෝභාවයක් සංස්කාර ගණයට සංසාරයක් හදන්න අත්‍යවශ්‍ය කාරණේ. මේවට තව එකතු වෙන්න පුළුවන් දේවල් මේ දෙක අත්‍යවශ්‍යයි. සංඥාවයි වේදනාවයි. සංඥාවයි වේදනාවයි. දැන් නිකන් හිතන්න ওই දෙක සරලව අපුඤ්ඤාමි අකුසල් පාක්ෂිකෝ චිත්ත සංස්කාරයන් නිර්මාණය වෙන්න විදිය. දැන් මේ පින්වතුන්ට මේ වෙලාවේ එහෙම ඒවා අනන්තවත් වෙනවා. ඒ වෙන්නේ කොහොමද? අපි නෙමු ওই වාඩි වෙලා ඉන්නවා. දැන් ධනිස්සේ නැත්නම් මේ ධනිස්සේ රිදෙනවා. ඒ රිදෙන එක හඳුනා ගන්නවා මේ වගේ මේ ක්‍රමයට රිදෙන්නේ මధుරයේ කනකොට. කරන මధుරයේ කනකොට රිදෙනවා හඳුනා ගන්නෙමු. රිදුම කියන එක වේදනාවක්. වේදනාවක් දුක් වේදනාව මధుරයේ විදිනකොට රිදෙන එකක් මේක කියලා එකට සංඥාවක්. එතකොට දැන් බණහන වෙලාවේ මధుරයේ කනවට කැමතිද කවුරු? ඒ වේදනාව විඳිමින් බණහන්නද ආසා? එහෙම නැතුව බණහන්නද? ඒ කියන්නේ තමන්ගේ ඔය දෙතිස් කුණ රිදෙන මට කවුරුවක් කැමති නෑ මොන වැඩේ කරන්න කියලා. එහෙනම් බණහනකොට මధుරයේ කාලා ධනිස රිදෙනවා නම් ඒකට කැමති නෑ. ඒ කිසි සංස්කාරයෙන් ඇති වෙන අකුසලයේ තමයි නවවෙනි අකුසලයේ ව්‍යාපාද. ඔබෝ නම් ඔය චිත්ත සංස්කාරයේ සීමාවේ නවත්තගෙන හිටියයි. ඒ ඊට වැඩි ඉහළ සංස්කාරයක් කාය සංස්කාරයක් බවට හරවන්නේ නැතුව. කාය සංස්කාරයක් බවට හරවන්නේ කොහොමද? ඒකත් ඉබේම වෙනවා. මధుරුවේ කියලා තේරික්ක හැටිය ඌට අතින් ගහනවා. මොකටද? මధుරුවම මැරෙන්නේ. එතකොට චිත්ත සංස්කාරයක් සංවර්ධනය වෙලාමයි කාය සංස්කාරයක් නිර්මාණය වෙන්නේ. කාය සංස්කාර ඇති වෙන ඕන තැනක එතන චිත්ත සංස්කාරයත් අන්තර්ගතයි. ඒ කියන්නේ සංඥා වේදනාව මතින් චිත්ත සංස්කාරය ඇති වෙනවා. ඒක වැඩි දියුණු වෙලා තමයි ආස්වාද පාස්වාදේ පණ තියෙනවා නම් කුසල් පාක්ෂිකෝ හෝ අකුසල් පාක්ෂිකෝ කාය සංස්කාර නිර්මාණය වෙන්නේ. පණ නැත්නම් කයට දැන් හොඳටම රෝගී වෙනවා. වෙනදා මధుරයේ දැන් කනවත් දැනුණු හැටි ගහනවා. දැන් අත හොලවන්න පණ නැහැ. නැගිට ගන්න පණ නැහැ. කකුල හොලවන්න පණ නැහැ. මధుරවට ඕන විදියට කෑ හැකි. අඩු ගන්න හැරෙන්නවත් බෑ. එතකොට මොකද්ද ප්‍රබල? කාය සංස්කාර කරන්න බෑ. අර ආස්වාද පාස්වාද තිබුණාට කය දුර්වල. එතකොට ප්‍රබල චිත්ත සංස්කාරය එනවා. ඒ චිත්ත සංස්කාරය කොච්චර ප්‍රබලද කියනවා නම් චිත්ත සංස්කාරයෙන් නවතින්න විතරක් නෙවෙයි ඒක කාය සංස්කාර බවට හරවන්න පුළුවන්. කය දුර්වල වෙකින්ද කාය සංස්කාර වෙන්නේ නැහැ. මෙන්න මේ සංසිද්ධිය මතක තියාගන්න. මේ සංසිද්ධිය හුඟක් දැන් ධම්මලාට වෙනවා. ලීලි ගැන ලේලිට එනවා නැන්දම්ම ගැන. මේක භයානක සංසිද්ධියක්. දැන් කය දුර්වල වෙන්නේ හොඳටම කය දුර්වල වෙන්නේ කොයි වෙලේද? මරණාසන්න වෙන අවස්ථාව කිට්ටු වෙනකොට. එතකොට චිත්ත සංස්කාරය එනවා
මේ පුද්ගලයා පිළිබඳව ඒ ක්‍රියා එයාගේ කාය මොනවහරි ක්‍රියාවක් සම්බන්ධව පුදුම විදිහේ ගැටුමක් කනස්සල්ලක් ඒක එහෙම මරණයටපත් වුණොත් එයාට සිදුවෙන්නේ හොඳ උපත්තියක් ලබා ගන්න. නමුත් එයාට කාය සංස්කාරයකින් නෙවෙයි අවසාන මරණය සිදුවෙන්නේ, චිත්ත සංස්කාරයමයි. නමුත් බරපතලයි. ඒකින්ද මේ අකුසලයට පුරුදු වෙන අයට සංසාරයේ මරණ මොහොත අවිනිශ්චයයි කියන එකේ තේරුම මොකයි? නැතුව කවුරුවත් මැරෙන වෙලාවේ ඔය ශරීරයෙන් කරපු හොරකම් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. එයාට ඇඟට පණ නැත්නම් කාමයේ වර්ධව හැදිකිච්චේ වන්නේ නැහැ එතෙන්දී. කයින් වෙන අකුසල් තියෙන තුනයිනේ. සතුන් මරපුවත් කරන්න බෑ. නමුත් අර චිත්ත සංස්කාරේ ඒවා එක්ක ප්‍රබලව එනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි දෙවෙනි උප්පත්තිය ලැබෙන්නේ. දැන් මේ කිව්වේ මං මේ චිත්ත සංස්කාරවල ස්වરૂපය. මේ චිත්ත සංස්කාරයන් නිර්මාණය වෙන්න අත්‍යවශ්‍ය කාරණේ මොනවද? වේදනාවයි සංඥාවයි. මේ දෙකම අන්තර්ගතයි. ඒතර සංඥාව උපාදාන වීමෙන් වේදනාව උපාදාන වීමෙන් පහළ වෙන මනෝභාවය තමයි චිත්ත සංස්කාරය. සංඥා වේදනා දෙක උපාදාන නොවී මේක වෙන්න බෑ. චිත්ත සංස්කාර නිර්මාණය වෙන්න බෑ. එතකොට කාමාවචර මට්ටම ගත්තා, රූපාවචර මට්ටම ගත්තත්, අරූපාවචර මට්ටම ගත්තත් ඒ තුනේම සැරිසරන සංස්කාර වර්ගයක් තමයි චිත්ත සංස්කාරය. ඒ සෑම තැනම අන්තර්ගතයන් තමයි වේදනාව හා සංඥාව. ඔන්න දැන් එතනියුත් විසඳුණා. ඇයි මේ ප්‍රශ්නේ මෙච්චර ඇහුවේ කියලා දැන් බලන්න. සිටුවරයා දැන් විසාක සිටුතුමා මෙහෙම දිගට දිගට මේ ප්‍රශ්නේ අහලා අහලා දැන් සංස්කාර නම් කරන්න කිව්වා, ඒ වගේ මේවා විස්තර කරන්න කිව්වා. විස්තර කරාට පස්සේ කියනවා දැන් කාය සංස්කාර විස්තර කරන්න කිව්වම උත්තරේ දෙනවා ආස්වාස පාස්වාස කියලා. ඇයි ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා, ඇයි ආස්වාස පාස්වාසයන්ට කාය සංස්කාර කියලා නම් කරලා තියෙන්නේ, මෙහෙම හඳුන්වන්නේ ඇයි කියලා අහනවා. දැන් ඒකටත් උත්තර දුන්නා. ඊට පස්සේ 15 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඔන්න වටිනා ප්‍රශ්නයක් අහනවා. දැන් සංස්කාරවලින් සංසාරය නිර්මාණය වෙනවා නම් ශ්‍රාවකයේ සංසාර විමුක්තිය අවබෝධ කරගෙන තියෙනවා නම් සංස්කාර නැති තැනකුත් අවබෝධ කරගන්න ඕනේ. දැන් නිවන කියන එක මේ සංස්කාර වර්ග තුනම නැති තැනක තියෙන ධමයක්. කාය සංස්කාරත් නැහැ, වචී සංස්කාරත් නැහැ, චිත්ත සංස්කාරත් නැහැ. දැන් ඔබ උඩින් බැලුවම ඉතින් එහෙනම් නිවන් දැකපු කෙනින් රහතන් වහන්සේ එහෙනම් කාය සංස්කාර නැහැ කිව්වම රහතන් වහන්සේ හුස්ම ගන්නෙ නැද්ද? ඒ කාය සංස්කාර කියන්නේ ආස්වාද පස්සක් කාය සංස්කාර සංසිඳුනම එහෙනම් හුස්ම ගන්නෙ නැද්ද? එතකොට රහතන් වහන්සේ කතා කරන්න ඇති ගොළුවෙද්ද? වචී සංස්කාර නැහැ ඉතින් සංසිඳිලා සංකාර නෑ එතන. එතකොට රහතන් වහන්සේගේ චිත්ත සංස්කාර සංසිඳිලා එතකොට සංඥා වේදනා නැද්ද? සංඥාවක් නැත්නම් මෙලෝඩියක් හඳුන ගන්න බැරි වෙයි. වේදනාවක් නැත්නම් නිකම්ම නිකම් ගහක් කොළ ගලක් වගේ වෙයි. මේවා ගැටලු. මේ මේ මෙහෙම ගැටලුවකට නෙවෙයි මේ විසාක විතුවරයා මේ ප්‍රශ්න වල අහන්නේ. සම්මාදිට්ඨිලාභියෙක් වුණා නම් උපාදාන පංචස්කන්ධ උපාදානයක් නැති තැනක් අවබෝධ කරගන්න ඕන. අවබෝධ වෙච්ච කෙනෙක් වෙන්න ඕන. එතකොට උපාදානයක් නැති තැනක තියෙන මානසික ස්වરૂපය චිත්ත සංස්කාරයක තමයි විස්තර වෙන්නේ.
හැබැයි ඒක තවදුරටත් ඒ චිත්ත ස්වરૂපය චිත්ත සංස්කාරයක් නෙමෙයි. චිත්ත සංස්කාර සංසිඳුණු තැන. චිත්ත සංස්කාර සංසිඳුණු තැනක චිත්ත සංස්කාර සංඥා වේදනා නම් මින් බලන්න අහන එක මේ 15 වෙනි ප්‍රශ්නය ආර්යාවනි කෙසේ වනාහි සංඥා වේදික නිරෝධ සමාපත්තිය වේද 15 වෙනි ප්‍රශ්නේ දැන් මේ නිරෝධ සමාපත්තියක සමවැදුනා කියලා රංගමහන උපාසකම්මලත් ඉන්න කාලේ මේ කාලේ මන් නම් මේ සමාපත්තිය නිරෝධ සමාපත්තිය කියලා කියනවා දැන් ඒක දිහා බැලුවම දැන් විසාකටත් ඕනේ ධම්ම දින්නා මේ සංඥාව හා වේදනාව නිරුද්ධ වෙච්ච නිරුද්ධ වුණා කියන්නේ ඒ දෙක නැති වුණා නෙමෙයි ඒ දෙක උපාදානිය නැති වෙච්ච තැනක් අවබෝධ කරගෙන ඉන්නේ නැද්ද මේ තැනක් සංඥාව වේදනාව උපාදාන වෙච්ච නැති තැන අවබෝධ වෙච්ච තැන තමයි ආර්ය කියන ස්වરૂපයේ ලක්ෂණ දැන් යමි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකේ බුදුහාමුදුරුවෝ පෙන්නනදී ඒ කියන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකේ මේ සීල සමාධි ප්‍රඥා වලින් බලාපොරොත්තු වෙනවා නම් නිවන කරා යන්න ඒ පුහුණුව ලබනකොට ලැබෙන්න ඕනේ ඵලයක් තමයි සංඥා වේදනා නිරුද්ධ වෙච්ච තැන. මේවා සංඥා නැති වෙනවා වේදනා නැති වෙච්ච තැන නෙමෙයි මේකේ අර්ථය. සංඥාව කියන්නේ පංචස්කන්ධයක ස්කන්ධයක්. වේදනාව කියන්නේ පංචස්කන්ධයක ස්කන්ධයක්. විතක්ක විචාර කියන්නේ ස්කන්ධයක් නෙමෙයි. ඒක මනසේ ඇති වෙන මානසික ස්වરૂපයක් වෙනස් එකක්. එච්චර ප්‍රබල එකක් නෙමෙයි. මේ සංඥාව උපාදාන වෙන්නේ නැතුව වේදනාව උපාදාන වෙන්නේ නැතුව. ඒ කියන්නේ අර මුලින් අහපු ප්‍රශ්නයක් තියෙන මතක තියාගන්න විසාක ඇහුවා. ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේකින් ආර්යාවනි පංචස්කන්ධ උපාදානයක් පංචස්කන්ධයක් කියන්නේ දෙකම එකක්ද නැත්නම් වෙනස් එකක්ද කියලා. ඒ කියන්නේ මොකක්ද? උපාදානය කියන එක නැතුවත් පංචස්කන්ධයට හැසිරෙන්න පුළුවන්ද බැරිද කියලා අහනවා. වෙන අර්ථයකින් ගත්තම. එතකොට උපාදානයක් නැතුව පංචස්කන්ධයේ හැසිරෙන්න පුළුවන්. හැබැයි පංචස්කන්ධයක් නැතුව කොහෙවත් උපාදානයක් තියෙන්න බෑ කියලා රහත් මෙහෙණින් වහන්සේගේ උත්තරේ අර විසාකාවට අලුත් කොටසක් විදිහට දෙනවා. එහෙනම් මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේ නිරෝධ සමාපත්තිය කියන්නේ උංගාක අහලා තියෙන එකනේ. ඒක නිරෝධ සමාපත්තියේ තියෙන ලක්ෂණය මොකද්ද? සංඥාවත් උපාදාන වෙන්නේ නැහැ, වේදනාවත් උපාදාන වෙන්නේ නැහැ, කාය සංස්කාරත් නැහැ එතන, වචී සංස්කාරත් නැහැ. එහෙම ඒ ගැන අවබෝධයක් ධම්මදින්නා මෙහෙණින් වහන්සේට තියෙද කියලා විසාකට හොඳට දැනගන්න ඕනේ. නමුත් සාර්ථක වෙන්නේ නැහැ මේක. ශාස්ත්‍රීය මට්ටමින් හරියට ප්‍රායෝගික මට්ටමින් කොච්චර උත්තර දුන්නත් අරයාගේ සැකේ උඩ මේ උත්තරේ නිකන් කාගෙන් හරි පාඩම් කරලා දෙන්න පුළුවන් කියන හැඟීම තවදුරටත් තියෙනවා. ඒක නිරෝධ සමාපත්තිය තුළ ඒක සංඥා චිත්ත සංස්කාර සංසිඳිලා තමයි සෝවාන් තත්ත්වයටපත් වෙන්නේ. සෝවාන් වෙන මොහොතේ තියෙන්නේ මේ මොහොතේ ගත්තොත් ඒ අරමුණ ගත්තොත් ඒ අරමුණේ චිත්ත සංස්කාර සංසිඳිනවා. සංසිඳනවා කියන්නේ නැති. ඒ කියන්නේ සංඥාව නැති වෙනවා, වේදනාව නැති වෙනවා නෙවෙයි මේ. සංඥාව හා වේදනාව උපාදානේ නැති වෙනවා. මගේ මමත්වෙන් අහක් වෙනවා. ඒක ධර්මතාවයක් වෙනවා. ඒක තවත් ක්‍රියාවලියක් වෙනවා. ස්වභාවයක් වෙනවා. ඒ වගේම ඊගාවට මේ සංඥාව වේදනාව නිරුද්ධ වෙනවා. ඵලයේදී සෝවාන් ඵලයේදී. හැබැයි මේවා ප්‍රකට නැහැ. දිගට පවත්වන්න බෑ. ඒ ගැන විස්තරයක් මෙතන තියෙනවා පැහැදිලිව. හැබැයි විස්තරේ තියෙන්නේ රහතන් වහන්සේගේ මට්ටම ගැන. ඊගාවට ආය
මේ තත්ත්වයක් එනවා ශ්‍රාවකයෙකුට සකදාගාමි තත්ත්වයේදී. සකදාගාමි ඵලයේ ඒ තත්ත්වයේ ටිකක් වැඩියෙන් පවතිනවා. අනාගාමි තත්ත්වයේදී එනවා අනාගාමි ඵලයේ ඊට වැඩිය පවතිනවා. එහෙනම් මේ තත්ත්වය සම්පූර්ණ පවත්වන්න පුළුවන් රහතන් වහන්සේට රහත් ඵලයේදී. හැබැයි අමතක කරන්න එපා, මේ නිරෝධ සමාපත්තියට සමවදිනවා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කරන දෙයක්. ඒක පුහුණු වෙලා ලබන දෙයක්. සියලු රහතන් වහන්සේලාට නිරෝධ සමාපත්තියට සමවැදිලා දවස් හතක් ඉන්න බෑ. මේ ගුණේ තියාගෙන ඉන්න බෑ. මේ ගුණේ තියාගෙන ඉන්නවා නම් ඒ රහතන් වහන්සේ රහත් වෙන්න ඉස්සර පුහුණු කරලා තියෙන්න ඕනේ අර අරූපාවචර මට්ටමේ ධ්‍යාන. දැන් අරූපාවචර මට්ටමේ මානසික தত্ত্ব හුඟක් පුරුදු කරපු අයට ඒ ගුණේ තියෙනවා. දැන් ඒවත් නෙමෙයි මේ අහන්නේ, නිකම් මේ චිත්ත සංස්කාර අහක් වෙන්නේ කොහොමද? දැන් චිත්ත සංස්කාර සංසිඳුනම තියෙන ලක්ෂණේ මොකද්ද කියනයි මේ විසාක කෙටියෙන් අහන්නේ. හැබැයි දමදින්නා රහත් මෙහින් වාසේ දෙන උත්තරේ හැම වෙලාවෙම අපිට අර සරල උත්තරයක් වෙන්නේ දෙන්නේ රහතන් වහන්සේගේ මට්ටමේ තියෙන අර නිරෝධ සමාපත්තිය ගැනයි. මොකද රහතන් වහන්සේගේ මට්ටමේ තියෙන නිරෝධ සමාපත්තිය මොකද්ද කියලා විසාක සිටුවරයාට තවම අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න බෑ. මොකද එයා අනාගාමී ගිහියේ. ඒක හින්දා මේ රහණෙත් එයා නොමග යනවා. බලමු දැන් අපේ කාල වේලාව අවසාන වෙලා තියෙනවා. අපිට එතකොට ඊගා පොයි දවසේ කතා කරන්න වෙන්නේ ওই 15 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහටයි. ඒ කියන්නේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ උඩයි. බලන්න ඔතෙන්ට එන්න විසාක මුලපිරුවේ කොහෙන්ද? සංස්කාර කියන්නේ මොනවාද කියලා අහලා පිළිවිලින් ආවේ. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. මේ එතකොට සංඥා වේදිත නිරෝධය තියෙන්නේ චිත්ත සංස්කාරයක් තුළයි. එතකොට කාය සංස්කාර හා වචී සංස්කාර වලට මේ தත්ත්වයට එන්න කලින් වෙන්නේ මොකද්ද කියන එක විසාග ප්‍රමාණිකූලව අහනවා. අපි ඒවා ලබන පොයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත මතක් කරන්න ඕනේ, මේවා ඉගෙන ගත්තට මේ එක ගුණයක්වත් ලැබෙන්නේ නැහැ. කාය සංස්කාර සංසිඳවන්නත් බෑ ඉගෙන ගත්තට. චිත්ත සංස්කාර සංසිඳෙන්නේ නැහැ ඉගෙන ගත්තට, වැඩි වෙනවා. වචී සංස්කාර තව වැඩි වෙනවා. බුදුහාමුදුරුවෝ මේ සංස්කාර සංසිඳවන්න අවිද්‍යාව නැති කරවන්න අධ්‍යාපනයේ නෙමෙයි දෙන්නේ, පුහුණුවයි. එන දැනුවත් වෙන්න ඕනේ මොකද්ද? පුහුණු වෙන්නේ මොකටද? පුහුණුවක් මොන ආකාරයටද කියලා දැනුවත් වීම තමයි වැදගත් වෙන්නේ. පුහුණු වෙනකොට ඇතිවන ගැටලු තමයි, ගැටලු ගැනයි දැනුවත් වෙන්න ඕනේ. පුහුණුව සාර්ථකද අසාර්ථකද කියන තත්ත්වේ නෙමෙයි ප්‍රශ්නේ. පුහුණුවට තමන්ට ප්‍රායෝගික පුහුණු වෙන්න බැරි හේතුව හඳුන ගැනීමයි වැදගත් වෙන්නේ. එතකොට ඒවට තමයි මේ ධර්මයේ ඉගෙන ගන්න. නැතු විභාග පාස් වෙන්නවත්, තව කාටවත් කියා දෙන්නවත් ඒවට ඉගෙන ගන්න යන්න එපා. තමන් අමාරු වැටෙනවා, එතනම තියෙන්නේ සංසාරයේ හදන චිත්ත සංස්කාරවල බලගතුකමක්මයි. දැන් බලමු අපි, ඉතින් ඊගාව දවසෙත් බලමු මේ ටික. මේ කරගෙන යන භාවනාව වෙනදා වගේම පුහුණු කරන්න. මේ පුහුණුවෙන්මයි මේ හැම ප්‍රතිඵලයක්ම ලැබෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ. දමදින්න රහත් මෙනින් වහන්සේත් නැතුව ඉගෙනගෙන ලබා ගත්තා නෙවෙයි. ඊට කුඩා කාලයක්, කෙටි කාලයක සීල සමාධි ප්‍රඥා සාර්ථක ලෙස පුහුණු වීමෙන් මම ලබා ගත්තේ. ඒකට ඉතින් මෙලෝ නෙවෙයි, පරලෝ ඉස්සෙල්ලා ජීවිතවලත් බලපෑමක් තියෙනවා. ඒ කියන ආර්යයන් වහන්සේලා හැම විටම මේ බුදුහාමුදුරුවොත් එක්ක සාංසාරිකව බැඳින් තියෙන අය, පෙරුම් පරපු අය. මේ පින්වතුන් ඉතින් ඒ මට්ටමට දියුණුයි කියලා හිතන්නේ නැතුව බුදුහාමුදුරුවෝ දීපු පොදු ක්‍රමය හැම ශ්‍රාවකයෙක්ම කළ යුතු ක්‍රමය වන පුහුණුවම සාර්ථක කරන්න උත්සාහ ගත යුතුයි. ඒකටම යොමු විය යුතුයි.
ඒ ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා. අද දවසේ මේ වටිනා පොහොය දවසේ සමාදන් වූ අටසීලයත් එක්ක ඒ කරගෙන යන පුහුණුවත් සිදු කරමින් ඉදිරියට යන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒවා එක වෙන්න කලින් අර ටෙලිෆෝන් අංකයක් මුලින් දුන්නා තුසර කනෝන මහත්මියගේ, ඒකට යොමු කරන්න. එහෙම නැත්නම් අපි දෙකට ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ වෙනවා. ඒ අවස්ථාවේදී පුළුවන්කම තියෙනවා තමන්ට මේ ප්‍රායෝගික වැඩක් නැති ශාස්ත්‍රීය දැනුම එක්ක මේ පොරබදන ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි කැමති වෙන්නේ නැහැ. එහෙම නැතුව මේ පුහුණුවට අදාළ හෝ අද පැහැදිලි කරපු ධර්ම කරුණු සම්බන්ධව හෝ යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ සාකච්ඡා අතරතුරේදීමයි කොන් කරලා අහන්නත් පුළුවන්. ඉතින් අද දවසත් එහෙම සාර්ථක කරගන්න උත්සාහ ගමු. හැම දිනාටම තෙරුවන් සරණයි.